කොනිිචිවා කියවා ජපන් දිනපතේ ජපන් පාඩම දැයි කියව් කයිමයෝ කොරෙ කරා හිමස් අද දවසේ ජපන් දිනපතේ ජපන් පාඩම නමයි නිකොට සමයි විදයට පටන්ගන්ඩය ඉතින් ජපන් දිනපත්ත එක් එකතු වන හැම නෙක්ම තම ආතරෙන් පිගන්නවා අදදවත් ම ග්‍රම ලෙසන්යක්ක් තමයි රගන්නේ කලින් පාඩම මෙත් මම ග්‍රම ලෙසයක් කරංගාවේ වා නිපාතය සහ නෝ නිපාතය භාවිතා කරලා වාක්‍යහද නහැට කියලා දුන්නා ට මතක ඇති බලපපුයට ඉතිං අද මේ වීඩකෙන් ජපන්දින පතත් එක් එකතු වෙන කෙනෙ ඉන්නවනං මුලින් අප ජපන්දින පත චනලක සබස්ක්‍රයිප් කරන කියෙලා තිල නවා Jප 54ෝ සඳහා සූදානම් වනායට උදවක්ව දිර තමයි මේ පාඩම් මාලාවරගණන ජපන්දින පොතේ හරි අද දවසේ එනම් බලමු වැඩි වෙලා ගන්න ඇතුව මොකක්ද පාඩම කියලාඊට කලින් මට හිතුන ගිය සති කලින් පාඩ මේ පාඩිමි කියලදිීපු වාකටයක් ක්‍රංශූ කරන්න සටසස් ටිකක් යමද සංවා සන්සේ දෙ යමද සංවා සන්සයි දෙ යමද මහතා ගුරුවරෙක්. අපි වානිපාතය කෙන කලින්ගෙන ගත්තා කතරු පදට පිටු පස්සෙන් යදනා කියලකිව වා පාතය යමද සංවා සන්සයි දෙෙස්. ව වාක ගතුත් කරේවා කාරවා වතිනෝ මදචි දෙස්කාරවා වතශන තමුදචි දෙස් ඔහු මගේ යාලුවෙක් කරේ කියලා කියන්නේ ඔහු කියන එකට එතකොට මේ කර කියනක තමයි ඔහු කියනක තමයි මේවාකෙදී කත්රු පද වෙන්න සබ්ජෙට්ටක ඉට පිටි පස්සෙන්වා නිපාතාව වතශනෝ මගේ マゲーキャンのニパーティン私の友達です i マゲーアルウェック。お h マゲーアルウェック。いらんがわっけ？これは私のペンです。これは私のペ d ンのすこれ、ーゲネメイクー、w ないかメイク私のマゲー、ペン。 පෑන කොරවතශන පෙන්දෙස මේක මගේ පෑනනජෝනජෝ කනජෝ ගිංකෝයින් දෙනජෝ ගිංකෝයි දෙ කනජෝ කියලා කියන්නේ ඇය කියන එක ඒ තමයි සැබ්ෙට් එකන්න කතුරුපදවෙන්න වගේ පෙවා නිපාතිාව ගිංකෝයින්න්න අලුත් වචනයක් ගිංකෝයින් ගිංකෝ කිය කියන අපි බැංකුව කියන එකට ඉන් කියන පද එකතු හම් පිටි පස්සට බැංකු සවිකාව බැංකු සේවකය එම ැත්තන් සේවිකාව කියන වචන හැෙන ගිංකෝයින් දෙස ඇ බැංකු සේවිකාවක් කනජෝවා ගිංකෝයින් දෙෙස. ුගි ඉළඟ වචනය. වත්තශීවා සුරිරංකජින් දෙෙස වතශිවා සුරිරංකජින් දෙෙස මම ශ්‍රීලාංකිකෙක් මම ශ්‍රීලාංකිකේක් වානිපාති පාච්චි කළ තිෙනවා අගට දෙස කියනකෑ විල්ලතිනෝ. දැන් ඔවැලට පේනවා මේ හැම වාකේ කොම්පිටි පස්සෙන් දෙස කියන පදින් තමයි වරලා තියන්නේ දෙෙස ජපන්වාක ර වෙන්න දෙස්වලින් ම කලින් පාඩමේදිත් මතක් කලා ම කියල දෙන්නංකවා අද පාඩම තමයි මේ දෙස කියන පද වාකේක පිටිපස්සට යෙදන එක ගැන තැන් ගොඩක් අයට තිනෙන ප්‍රශ්නයක් තමයි මේ දෙස් කියන්න මොකක්ද ඇයි හැම වාකේටම දෙස්කන එක දාන්නේ දෙස් හරිටම පාවිචිකයන්න කොහොමද මේ වගේ විධ ප්‍රශ්න තියෙනවා ජපන් ඉගෙනගන්න පටන් ගන්න අයට මුල් මුල්කාලෙදි මටරන් ඇත්තරම තිබුණ ඒ ප්‍රශ්නලට උත්තර අරගෙන තමයි ඒවගේ ම දෙස්පාවිච්චි කල්ලා කොහොම දහරිරට ජපන් වාක්කයක් හදාගන්න කියලා තමයි මේ පාඩම කියල දෙෙන්නේ ඉතිං පාඩමේ හැම තප්පරයක් ගානම අවධානයඉන්ද මේ ගොඩක් වටින ජපාන කරගන්න කට්ටියට මන්නේි රැවල්ල පැහදිලිුව කියලා දෙවා ඉහින්දා හරිටම් බලාගන්න දැන් අපි දන්නවා සෙන්ටන්සයක් ගත් තහම ගත්තහමවාකටතින කාලයක් දැන් ජපන් භාෂාවනම් කලින් බාඩිමැකව්වා වර්තමාන කාලය සහ අතීත කාලය විතරයි පාවිච්චි වෙන්නේ අනාගත කාලය කිරයක් නැහැ වාකට කාලයක් තියෙනවා අපි සිංහල ඉග්‍රීසි කෙන ගන්නකොටිෙනක නැති ප්‍රසට පස්ට ියජට කියේ ජංගලද වර්තමාන කාලයසාහ අතීත කාලය කියලා ඔන්න කාලේ තිනවාටන්සකවාක ඊට පස් වාකක තියෙනවා ඇත්ත නැත අර්ථය ඇතද නැතද වාක කාලය තිනවා ඇතනැත අර්ථය තිනවා එහනම් මේ නීති දෙක පාවිච්චි කල්ලා ජපන් සන්ටේන්සික් ජපන්වාකයක් මෙන්න මේ කොටස් හතලට අපිට වංකරගන්න පුළුවන්ගේ පලවෙෙනග තමයි වර්තමාන ඇත කියන අර්ථය වර්තමාන ඇත අර්ථය ඊට පස්සේ වර්තමාන නැත අර්ථය ඊට පස්සේ අතීත ඇත අර්ථය අන්තිමටම අතීත නැතර්ථය මෙන්න මේ විදිහට ජපන් වාකයක් අපිට වෙන්කරගන්න පුළුවන් කාලයේ සහ ඇත නැත අර්ථයනුව වර්තමාන ඇත වර්තමාන නැත අතීත ඇත අතීත නැත කියලා. ඉතිං ජපන් වාකයකදී වර්තමාන ඇත කියන අර්ථය වාක්කයකට දෙස් කියන එක පවිච්චිකන්නවා. වර්තමාන ඇති කිය අර්ථය හඟගන්න තමයි දෙස් කියන පවිච්ි කරන්න අප බලමවිසරට දාාරනවලද. ඉට පස්සේ වර්තමාන නැත කියන අර්ථේවා කැකවුත් එහෙම දෙවා අරිමසෙන් දෙවා අරිමසෙන් මෙ දෙස් කියන එක තපොඩ්ඩක් වෙනස්සෙලා දෙවා අරිමසෙන් එහෙමත් නැත්තං ජා අරිමසෙන් ජා අරිමසෙන් කියන විදිට වෙනස්සෙනෝ වාකයාග අතීට ඇතා අර්ථේවා කැකවුත් ජපම්භාෂාව වෙදී අගට එන්නේ දේශිතා දේශශිත්තා කියර විදිර තමයි අවසාන වෙන්නේ අන්තිමක අතීත නැත කියන අර්ථය වාකකදී දෙවා අරිමසෙන් දශිත දෙවා අරිමසෙන් දශිතා එහෙම නැත්තා ජ අරිමසෙන් දෙශ්ට ජා අරිමසෙන් දෙෂ්ට දැම් අතීත නැත අර්ථයක හරිට මේ මේ දෙක එකතුූගේ වර්තමාන නැතාර්ථයයි අතීත් ඇතාර්ථයයි එකතු කරලාගේත් දෙේවා අරි මසෙන්දෙෂ්ටා කියෙනකින් ඉවර වෙනවා ජැපනිස් සෙන්ටේන්ස එකක් මහිතන්නේ පැහැදිලිවෙන් නැති මකදද මේ කියන්නේ කියලා බලමබි මේතව උදාහරටයක් කල්ලා මේ තවත් හඳ පැහැදිලිෙන රේෂුටි එකක් දැන්වා ඇ ඒ කැන වර්තමාන ඇත කියන එකක් අවත් එේම ඉශීදා මහතා ජපන් ජාතිකයෙක් ඉශීදා මහතා ජපන් ජාතිකයෙක් මේක වර්තමාන ස්වරූ පෙන්තිෙන්නේ කන්නේ දැන්තින තත් පෙන්තියෙන් නිට පසේ ඇත අර්ථය දයන්නේ වට පැහැදිලි ඇති වාකයක් කොහොම විදිර වෙනස් වෙන්නේ කියලා. ඒවගේ වාකේක දිමංකොත් දෙෙස් කියකින් තම ඉවරන්නේ කියලා දෙස කෙනෙකින් වර්තමාන ඇත එකක් ඉශීදා සංවා නිහොන්ජිං දෙස. ඉසිිද සංවා නිහොන්ජින් දෙෙස වර්තමාන ඇත. ඉළඟට වර්තමාන නැත ස්ොරූප එකක් ගත්තොත් තැක් සිංහලවාකම නොවේ කෙ ඉවරන්නේ එකන නැහැ. මිලර් මහතා ජපන් ජාතිකෙක් නොේ ර් මහතා ජපන් ජාතිකෙක් නොවේ බලමු ජපන්වාකෙ කොද මිරා සංවා නිහොන්ජිං දෙවා මිරාසංවා නිහොන් ජින් දෙවා රිමසෙන් එහම නැත්තා මරාසංව නිහොන්ජිං ජා අරිමසයෙන් කියන්නක් පුළුවන් ඉට පස්සේ අතීත ඇතර්ථය ගක්කාහොත් තාත්තා ගුරුවරෙක් වනා ැ ගුරුවරෙක් වඋනා කියන්නේ වෙලා හිටියගෙන දහස ඒකාලේ ගුරුවරෙක් වෙලා හිටියා කියන අදහසින් තමයි අතීතේ වෙලා හිටිය ඇත අතීට ඇතර්ථය එතකොට මම කිව්වා දෙෂ්ටා වලින් තමයි වාකි උරෙන් නොනි කියලා චිචිවා සන්සයි දෙෂ්ටා චිචිවා සන්සයි දෙෂ්ටා ජපන් භාෂාවේ චිචි කියලා කියන්නේ තාතා කියන එකට චිචිවා සන්සයි දෙෂ්ටා අතීත නැතාාර්තයවාක්යක් ගත්ොත්. අතීත නැත තාත් ගුරුවරෙක් වෙලා හිටිය නැහැ අතීත හෙම කෙනෙක් වෙලා හිටිය නෑ ඒක තමයි මේ අන්තිම වාකයෙන් කියන්නේ බල් මේ එකල න ද මංකව වා අරිමසන් දේෂ්ටාවලින්ඳම රණන්නේ ැනැත්තම් ජා අරිමසෙන් දේ්ටා කියනින් ගර කරන්නේ චිචීවා සන්සයි දෙවා අරිමසෙන් දෙෂ්ටා චිචිවා සන්සේ ජා අරිමසෙන් දෙෂ්ටා ඔය විතර තමයි ඒවාක්‍ය හදන්න අතීත නැත කියන එක ැක් තන ොගුලට පහැදිලි ඉන්න ඇති මේ දෙස කියන ස්වරූපය හරිගටම පාවිච්ිගන්න කොහොමද කියලා අපි බලමු තවරෙන්ශ එකක් තැනින් තැනින් නරගෙන පලවෙනිකම තියෙන මිල මහතා ජපන්ජාතිකෙක් නොවේ නිරවාසා වන් හොන්ජි දෙවාරිමසය කලින් අපි එකක්මයි හිට පස්සේ මම ස්ටඩ් කෙනෙක් වුණාඋනා කියන්න වෙලා හිටිය කිය එක තීතේ ඔයා දැනගන්න දැන් වාකක් දැකපු ගම වාකක් දැකපුුවම මේක මොන කාලෙට අයිති වෙන එකක් ද අතීත කාලෙද වර්තමාන කාලෙද මේක ඇතාර්ථයකක්ද නතාර්ථයකක්ද අර්මම වා වා නෑ කලා අකුරදහකින් පෙන්ව අන්න වගේ හදාගන්න පුළුවන්නන් ගොඩක් ලේසි වාක්‍ය හදනකොට දැන් පලිනිික එකැත්තුත් මිල මහතා ජපන් ජාතිකෙක් නොවේ මේක වාර්තමාන කාල එකක් නැතක් වයන්න නෑන්න පර්තමාන නැත එ ඉඳ තමයි දෙවා අරිමසයෙන් වලින් ඉවරුණේ දෙවැනි මක්ක මම ස්ට් කෙනෙක් වුණා වෙලා හිටිය අතීතය මේක වෙච්චකක්න එනම් අතීතේ ඉඳල තියෙන කෙන ඇතර්ථය මම ස්ට්ෙනෙක් වෙලා හිටිය වත්තශිවා ගක්කු සයි දශිතාන් අතීත ඇතාර්ථයවා දශිතා වලින් වරෙන් නි කියලා කිව්වා ඊට පස්සේ. සුසකි මහතා ඩොක්ටෙනෙක් සුසකි මහතා ඩොක්ට කෙනෙක් මේක මේවා මොන කාලට අයිති වෙන ගත්ද ඩොක්ට කෙනෙක් කියන මේ දැන්ව වර්තමාන කාලේ ඇත්තද නැතද ඩොක්ට කෙනෙක්න හ ඇත අර්ථයකක් වර්තමාන ඇත හෙනම් සාමාන ඉදිටම දෙස කෙලෙවරන්නේ සුසුකි සංවා ඉශ්ෂා දෙස. සුසුකි සංවා ඉෂ දෙස ඉෂා කියලා කියන්න මෙතන ඩොක්. ගින එකට එකත් අලුත් අශනැක්ක යගලන්ටන්න මේක බලමු මේක පෑනක් නෙවෙයි පැන්සලක් මේ පෑනක් නෙවෙයි පැන්සලක් කොරෙවා පෙන් දෙවා අරිමසෙන් පෑනක් නෙවෙයි කියන කියන්නේ අර්තමාන නැත කියන අර්ථය එකක් මේක පෑනක් නොවෙයි පෙන් දෙවාරි මසෙන් එන් පිත්සු දෙස එම්පිත්සු දෙස දැම්මවෙ පැන්සලක් කියන එකත් එපිත්සු දෙස එක වර්තමාන ඇත සොරූ පෙන්තියන හිදා දෙස්ක කියල තමයි රකාන්නේ දෙනික ඇල්ල පැන්සලක් කොරවා පෙන් දෙවා අරිමසෙන් එම්පිත්සු දෙස ඒට අම්මා කර්මාන්ත ශාලා සේවිකාවක් වෙලා හිටියෙන හැ වෙලා හිටිය නැහැ මේක මොනකාලට අයිති වෙනගක්ත වෙලා හිටියේ නැහැ එෙමන අතීත කාලෙ වෙච්ච දෙයක් නැහැ කියනකින් ඉවරනා හෙන නැතයනාර්ථයක අතීත නැත එතකොට කොහොද ලියන්නේ හහාවා කයිෂයින් දෙවා අරිමසෙන් දෙෂ්ටා හහාවා කයිෂයින් දෙවාරිමසෙන් දේශිතා කයිෂයින් කිවා ර්මාන්ත ශාලා සේවකයටට එහමැත්තන් සේවිකාවට දෙවා අරිම සෙන්දෙෂ්ටා තවි දිකරජුවත් හා හවකයි ජා අරිම සෙන්දෙෂ්ටා හකයිෂයින් ජා අරිම සෙන්දෙෂ්ටා දැන් කෝමද දෙෙස් පාච්චිකන්න හැටි දැනගත්තද ඔයාට තනන් මේ විදිට වාකෙ ගොඩඩ ගන්න පුළුවන් අලුත්තලුත් වචන හොයා ගෙන දැන් තීරීක දන්නවා ද ලත් ලොත් වන ලුවන්තර හග ත් වා ගඩන ගඩ වන පාචි කල්ල එතකොට පුළුවන් ඉක්මටම මේ භාෂවල්ලගන්න ඒවගේම ජල්පිටෝ හොඳ ලුණ ප්‍රමාණයක් අරගන පාස්සෙන් පුුවන් ඉතිං මේ දිර තමයි අද දවසේ ජපන් දිනපොතේ ජපන් පාඩම නමවෙනි කොටස අවසානවෙන්න ග්‍රම ලෙසන එක දෙවැෙනියක මේ පාඩ ගෙන හරි ද ක් න ම ක් දර ල් හිටන. බස්්‍රප කර නතිගෙනක් නං සබස්ක්‍රයිබ්ිගදධාන්න ෙත් තිල් හටිනො ඉතින් ඉහල් එනම් හෙනං ආපෝදාරශ හම්බිම ජපන්දින පොතේ ජපන් පාඩම තවත් කොටසකින් එනක් හැමෝටම සුබදවසක් මේ ජපන් දිනපොති ජපන් පාඩම